Arrows Cafe YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද අපි ගෙදරදීම රස පපඩම් හදාගන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම අපි මෙතන උඳු අරගෙන තියනවා. අපි ගත්ත ප්‍රමාණය හරියට මේක පිටි කරගත්තාම කියන්නම්. අපි මේ ටික ගත්තේ grinder cup එකට දාලා grind කරන්න ඕන නිසා. පොඩ්ඩක් ගත්තොත් හරියට grind කරගන්න අමාරුයි. ඒ නිසා අපි පිටි කරගත්තට පස්සේ ගත්ත ප්‍රමාණය කියන්නම්. ඔයාලා උඳු ගන්නකොට සුපර් මාකට් වලින් ගන්න එපා. මොකද ඒ වගේ ගොඩාක් මිල අධිකයි. පොලෙන් වගේ ගන්න බලන්න. එතකොට ගන්නකොටත් බලන්න ඒ වගේ ගුල්ලෝ හැම ඉන්නවද කියලා. ගත්තට පස්සේ හොඳට සෝදලා අවුවේ හොඳට වේල ගන්න. හොඳට වේල ගත්තට පස්සේ අපිට ලේසියෙන් grind කරගන්න පුළුවන්. දැන් අපි මේ ටික හොඳට grind කරගන්නවා. grinder cup එක හොඳට වේලන ගන්න ඇතුළේ තිත නැති වෙන්න. එතකොට grind කරගන්න ලේසි. අපි දැන් එකපාරක් මේ grind කරගත්තා. දැන් අපි මේ ටික හොඳට හලා ගන්නවා. ඊට පස්සේ කුඩු ඉතුරු වුණොත් ඒ ටික ආයෙ grind කරගන්නවා. දැන් අපි මේ ඔක්කොම ටික හොඳට grind කරලා හලලා අරගෙන තියෙන්නේ. අපි මෙතන ඔක්කොම පිටි ටික අරගෙන තියෙනවා measuring cup එකකින් භාගයක්. දැන් අපි මේකට ආප සෝඩා තේ හැඳි කාලක් එකතු කරනවා. ඊළඟට අපි ලුණුත් එකතු කරනවා තේ හැඳි කාලක් වගේ. දැන් අපි මේ ටික හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්නවා. දැන් අපි වතුර බොහොම පොඩ පොඩ දාන ගමන් මේක හනා ගන්නවා. අතේ නොඇරෙන ගානට එන්න තමයි ඕනි. වතුර වැඩි කරගන්න එපා. වතුර බොහොම පොඩ්ඩයි යන්නේ. වතුර එකතු කරාට පස්සේ ඔයාලා අතින්ම මේ විදිහට අනා ගන්න. එතකොට හරි පදම දැනගන්න ලේසි. දැනට අපි වතුර තේ හැඳි දෙකක් වගේ තමයි දාගත්තේ. මේක හොඳට මෙලෙක් වෙන්න ඇනෙන්න ඕනි. ඔයාලට කඩේ තියෙන උඩු පිටි උනත් ගන්න පුළුවන්. ඒ උනට ඒවට කීක දේවල් මිශ්‍ර කරලා තියෙන නිසා රසයේ වෙනසක් වෙනවා. ඒකයි අපි ගෙදරම උඳු අඹරලා මේ විදිහට ගත්තේ. එතකොට ගොඩාක් රසට ගුණට හදා ගන්න පුළුවන්. දැන් අපි මේ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගෙන තියෙන්නේ. වලට පේනවත් ඇති. මේක අතේ නොඇරෙන ගානට හොඳට අනා ගන්න යෝනි. දැන් අපි මේකට පොල් තෙල් තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ මේක ආයෙ හොඳට අනා ගන්න. පොල් තෙල් ටික හොඳට යන්න හැම තැනටම. අපි දැන් මේ පොල් තෙල් ටිකක් දාලා හොඳට අනාගෙන තියෙන්නේ. වලට පේනවා ඇති මේක මේ අතේ නොඇරෙන ගානට තමයි අපි වතුර දාගෙන තියෙන්නේ. හොඳට අනාගෙන තියෙන්නේ ඊට පස්සේ. දැන් අපි මේක විනාඩි 5ක් වහලා තියෙනවා. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ. දැන් අපි මේකට තව පොඩ්ඩක් වතුර දාලා අනා ගන්නවා. මොකද මේක ටිකක් දැන් තදයි. ඔයාලට තතට ගොඩක් තද ගතිය තියෙනවා නම් වතුර බින්දු ටිකක් දාලා මේ විදිහට හොඳට අනා ගන්න එක. ගොඩාක් මෙලෙක් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි තද ගතිය ගොඩක් වැඩි නම් වතුර පොඩ්ඩක් එකතු කරලා අනා ගන්න. අපි උඳු පිටි පොඩි ප්‍රමාණයකින් හදන නිසා තමයි වතුර මේ පොඩ්ඩක් දාගන්නේ. දැන් අපි අපේ මේ මිශ්‍රණය පාන් පිටි ටිකක් දාගත්ත ලෑල්ලකට මේ දාගෙන ආයෙත් හොඳට මේ විදිහට අනා ගන්නවා. මේ විදිහට අතින් තද කරන ගමන් රෝල් කරලා හොඳට එක එක දේවල් මේ විදිහට කරලා අනා ගන්න. එතකොට තමයි හොඳට ඇනෙන්නේ. වෙලාවක් මේ විදිහට හොඳට අනාගත්තාම ඇති. ඒ විදිහට පොඩි වෙලාවක් හොඳට අනාගත්තට පස්සේ අපි ආයේ අතේ පොල් තෙල් ටිකක් ගාගෙන මේක මේ විදිහට රෝල් කරගන්න. ඊට පස්සේ කොටස් කීපයකට මේක කඩාගෙන ඒ ටික වෙනම භාජනයකින් වහලා තියාගන්න. ඒ කොටස් එකින් එක අරගෙන අපි තුනී කරලා අපිට අවශ්‍ය හැඩවලට කපා ගන්නවා. මේ වගේ අපි භාජනයකින් අර කඩා ගන්න කොටස් ටික පොඩ්ඩක් බෝල කරලා තියාගෙන මේ ටික ඊට පස්සේ පියනකින් වහලා එකින් එක අරගෙන අපි අපිට අවශ්‍ය ප්‍රමාණවලට මේකෙන් හැඩ කපා ගන්නවා. අපි මේ විදිහට මේ කොටස් ටික වහලා තියාගන්නේ මේක වේලෙන ගතිය අඩු කරන්න.
ඒ අතරේ අපි දැන් එක මේ රවුම බෝලයක් අරගෙන මේක හොඳට තුනී කරගන්නවා. මේ විදිහට හොඳට තුනී කරගන්න. හැබැයි තුනී කරගන්නකොට මල් පෙත්තක් තරමට වගේ ගොඩාක් සියුම් වෙන්න තුනී කරන්න එපා. පොඩි thickness එකක් තියෙන්න තමයි අපි මේ තුනී කරගෙන තියෙන්නේ. දැන් අපි මේකෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට රවුම් කපා ගන්නවා. වලට කට එකක් පාවිච්චි කරලා කපන්න පුළුවන්. අපි නම් මේ රයිස් කප් එකම තමයි පාවිච්චි කරන්නේ රවුම් කපා ගන්න. අපි මේ විදිහට කපා ගන්න රවුම් මේ වගේ ට්‍රේකින් තියාගන්න. මේක ඊට පස්සේ අපි වේලෙන තියනවා. ට්‍රේ එකක් ගන්න. එතකොට තව මේ ට්‍රේ එකත් රත් වෙන නිසා හොඳට වේල ගන්න ලේසි. වලට වට්ටියක උනක් දාලා වේල ගන්න පුළුවන්. මේ බෝල එකින් එක වල අරගෙන තුනී කර ගන්නකොට ඒව පොඩ්ඩක් තව වේලිලා වගේ දැන්නා නම් පොල් තෙල් පොඩ්ඩක් හරි වතුර ටිකක් හරි දාලා අනලා ගන්න. ඉස්සර කාලේ පපඩම් හදලා තියෙන්නේ මුදු පිටිවලින්මයි. දැන් තමයි පාන් පිටි හාල් පිටි වගේ දේවල් පාවිච්චි කරන්නේ. එතකොට ඒ උනාට රස අඩුයි. ඒවා පිපෙනවා ඇති. මොකද පිපෙන්න අවශ්‍ය වෙන කෘතිම දේවල් දාන නිසා. හැබැයි මේ විදිහට මුදු පිටි වලින්ම හදාගත්තොත් කෘතිම දේවල් එකතු කරන්න අවශ්‍යත් නැහැ. රසට හොඳට පිපිලා අපිට හදාගන්න පුළුවන් පපඩම් ටික. අපි කලින් කිව්වා වගේ ගොඩාක් තුනී කරගන්න එපා මේවා. මොකද මේක වේලෙනකොට තව පොඩ්ඩක් තුනී වෙනවා. අපි කලින් කිව්වා වගේ මේවා ටිකක් වේලිච්ච ගතිය වැඩි වගේ නම් වතුර පොඩ්ඩක් එකතු කරලා ආයෙ හොඳට අනලා තුනී කරලා වලට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. වල මේකට වතුර පොඩ්ඩක් දාගත්තොත් ඒ වෙලාවට පොඩි ඇලෙන ගතියක් එනවා. එහෙම වුණොත් එහෙම පොල් තෙල් ටිකක් අතේ ගා ගන්න. එතකොට ඒක හරියනවා. මුදු කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ගණන් දෙයක්. හැබැයි කඩේ පපඩම් පැකට් එක මිල බලනකොට අපිට මේ විදිහට උඳු අරගෙන ගෙදර හදාගන්න එක ගොඩාක් ලාභයි. මොකද අඩු පිටි ප්‍රමාණයකින් ගොඩාක් හදාගන්න පුළුවන්. අපිට මේවා වේලලා ගත්තට පස්සේ බෝතලයක දාලා තියන්න පුළුවන්. ඊළඟට අවශ්‍ය වෙලාවට වැදලා ගන්න. අපි පොඩි රා ටිකකුත් කපා ගන්නවා. වලට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත ටික. දැන් අපි මේක හොඳට අවුව වැටෙන තැනක තියලා වේල ගන්නවා. පැයක් වගේ අවුව හොඳට වැටුනොත් ඇති. මේක දෙපැත්ත දාලා හොඳට වේල ගන්න තමයි ඕනේ. අපි දැන් පැයක් වගේ මේ වේල ගත්තා. දෙපැත්ත දාලා හොඳට වේලගෙන තියෙන්නේ. ඒක වේල ගත්තට පස්සේ ගොඩාක් හයිය ගතියක් එහෙම ඇවිල්ලා නැහැ. හැබැයි හොඳට වේලෙන්න ඕනි. අපි දැන් මේ බැද ගන්න යන්නේ. ඔයාලට පේනවා ඇති. ලස්සනට පිම්බිලා එනවා. ඇත්තටම කඩේ ගන්න ඒවා මේ වගේ පිම්බිලා එන්නේ නැහැ. හොඳට පිපිලා එන්නේ නැහැ. තැන් තැන් වලින් පොඩ්ඩක් බුබුලු වෙනවා විතරයි. ඕනි වෙලාවක ඔයාලා පපඩම් බැද ගන්නකොට ගොඩාක් සැර ගින්දර තියාගන්න එපා. එතකොට මේවා ඉක්මනට කළු වෙන්න බලනවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අඩු ගින්දරේ තමයි බැද ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති කොච්චර හොඳට මේක පිපිලා එනවාද කියලා. ඇත්තටම මෙහෙම බලද්දී අපිට ගොඩාක් දේවල් ගෙදර හදාගන්න පුළුවන්. රසට, ගුණට, ඒ වගේම පිරිසිදුවට.
අපි හදාගත්ත පොඩි තුනක් දාගත්ත ඒවත් හොඳට පිපිලා එනවා. මේ තියෙන්නේ අපි ගෙදරම හදාගත්ත පපඩම් ටික. බලන්න හොඳට පිපිලා ඇවිල්ලා තියෙනවා. අනිත් එක හරිම රසයි. මොකද අපි ගෙදරම grind කළා තමයි මුදු ටික වුණත් ගත්තේ. ඒ නිසා ගොඩාක් රසයි. බොහොම අඩු වියදමක් තමයි ගියේ. මොකද අඩු පිටි ප්‍රමාණයකින් ගොඩාක් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි දවස් දෙකකට කලින් හදලා මේ බෝතලයක දාලා තියාගත්තේ ඒවා. මුකුත් වෙලා නැහැ. අපි ගෙදර කන්න තමයි කලින් මේ හදාගත්තේ. අපි මේකෙන් එකකුත් අරට තව දාලා පෙන්නන්න. බලන්න එතකොට මේ දවස් දෙකකට පස්සේ ඒක කිසිම වෙනසක් නැහැ. හොඳට බෝතලයක දාලා අපිට වහලා අරන් තියන්න පුළුවන් සාමාන්‍ය පපඩම් වගේම. අපි කලින් කිව්වා වගේ මේ උදු මිශ්‍රණය හොඳට අනාගන්න යෝනි. විනාඩි 5ක් වගේ හොඳට අනාගත්තා නම් නැති. ඒ වගේම ඒ එන මිශ්‍රණය ගොඩාක් තද ඩෝ එකක් නෙමෙයි එන්න ඕනි. ඒකේ තද ගතිය වැඩි නම් වතුර ටිකක් පොල් දෙයක් චුට්ටක් දාලා අනලා ගන්න. ඉතින් මේ වගේ තව රසවත් කෑම හදන හැටි දැනගන්න අපේ channel එකට subscribe කරන්න, video එකට like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.